අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 3000ක් ලෙස සටහන් වේ මහනුවර සෙලවේ හේතු සොයා අකණ්ඩ පරීක්ෂණ බෝවිට සමීක්ෂණ සහ පතල් කෙනින් කාර්යංශය කියයි ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට කුඩු වෙදූ මොල් චූටි මත්ද්‍රව්‍ය සමග පොලිස් දැලේ මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භනවා සංචාරක ඇමති ප්‍රසන්න ගෙන් ප්‍රකාශය සෞඛ්‍ය සම්පන්න ජනපරපුරක් බිහි කිරීම මහජන සේවකීන්ගේ වගකීමක් විපක්ෂ නායක සජිත් කියයි සැෂේ පැකට් සහ කාලි බෝතල් තහනම් කිරීමට පියවර ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 3000ක් ලෙස අද පසුරුව වන විට සටහන් වුණා. එනවා ආසාදිතින් 5 දිනක් හඳුනා ගැනීමත් සමගයි. අද දින නව ආසාදිතයින් 5 දිනක මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද පසුරුව වන විට 3000ක් ලෙස සටහන් වුණා. පසුගිය දෙසැම්බර් මාස අගභාගයේදී චීනයේ හුබේ පළාතේ වුහන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය ඉන් අනතුරුව කඩිනමින් ලොව රටවල් රසක ව්‍යාප්තිය ආරම්භ වුණා. කොවිඩ් 19 වෛරසයේ බලපෑම මෙරටට පැමිණියේ පසුගිය මාර්තු මාස 11 වැනි දිනයි. මෙරට සංචාරක මග පෙන්වන්නෙකුට එලෙස ප්‍රථමයෙන් වෛරසය ආසාදනය වුණා. පසුගිය මාර්තු මාසයේ 11 වන දින සිට 5 මාසක් ගත වීමෙන් අනතුරුව අද දින මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිත සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 3000ක් ලෙස සටහන් වුණා. මෙවන විට පුද්ගලින් 128 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර පුද්ගලින් 2860 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් 19 ආසාදිතින් දස දෙනෙක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 3010ක්. කොළඹ උතුර පොලිස් කොට්ටාසේ විසින් ග්‍රෑන්ඩ් පාස් නවකම්පුර ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී කලකපටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත කොළඹ උතුර පොලිස් කොට්ටාසය විසින් අද අලුයම ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකින් කලකපටන් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා තිබෙනවා. මෙම වැටලීමේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝල් චූටි යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ඇය තමා පදිංචිව සිටි නිවසේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි අදී පොලිස් නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් බැංකු කාඩ්පත් සහ බැංකු පොත් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරමට අදාළව පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් බැංකු හරහා සංසරණය වී ඇති බවයි. මෙම මෙහෙයුම සඳහා කොළඹ උතුර පොලිස් කොට්ටාසයේ පොලිස් ස්ථාන 8ක නිලධාරීන් 100 දෙනෙක් පමණ යොදාගෙන ඇති අතර පොලිස් නිලසුනකින්ද මෙම මෙහෙයුම සඳහා යොදාගෙන තිබෙනවා. මේ අතර දෙහිවල දුම්රියපල පාරේදී ඊයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් බෙදා හරිමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40ක පමණ ප්‍රමාණයක් හමු වී ඇති අතර එම අඹුසැමි යුවල අද දෙහිවල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළා. හංගවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හංගවැල්ල හරස් මාර්ගයේදී සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 500ක් සමග 27 තැවරදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබමින් සිටි තැනැත්තෙක් වෙන අතර එම සැකකරු මෙහෙවා මෙම ජාවාරමට අදාළ 45 තැවරදි තවත් සැකකරුවෙකු ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති Facebook සාදයක් වටලා 28 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම සිදු කළ මෙම වැටලීමේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජාද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. යහපාලන රජයේ සමයේ නතර කර තිබූ මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්.
මත්තල ගුවන්තොටුපළ හරහා අපනයන සංවර්ධනය සහ සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති අමතිවරු පිරිසක් අද මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අවාසනාවට 2015 දාණ්ඩුව වෙනස් වුණා. එදා ජනාධිපතිතුමා වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච දවසේ ඉඳන් මේ මත්තල වටිනාකම දැක්කේ නැහැ. මත්තල ගුවන්තොටුපළේ අනාගතය පිළිබඳ දැක්කේ. එදා මත්තල ගුවන්තොටුපළ වීගබඩාවක් බවට පත් කරා. දැන් අපිට තියෙන මේ ගුවන්තොටුපළ සංවර්ධනය කරන්න. යහපාලන ආණ්ඩුවට බැරි වුණාට මේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ දියුණු කරනවා. මේ හැම දෙයක්ම සලසුම් කළා තමයි හදලා තියෙන්නේ ආවට ගියාට නේ. අර වීගෙනත් දැන් මේක වීගෙනත් प्रयोजन එදා ගිනාපු වැඩපිළිවෙල ගිනවන අද මේක ඉහළ තත්ත්වෙකේ තියෙන මේ තත්ත්වෙට පත් කරන්න වග කියන්නේ පව් ගියාන්නේ මේක යථා සාමාන්‍ය තත්ත්වෙට පත් වෙනකොට අපිට පුළුවන් මේක ඉහළ මට්ටමට ගේන්න ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්නන වැඩි දැන් මෙතන ගුවන් යානා එනවා ඒ එව්ව තිමින් කරගෙන තමයි කරන්නේ රටේ ආරක්ෂාව කරගෙන තමයි අනිත් දේවල් කරන්නේ අපි කවදාවත් ගුවන්තොටුපළ වැහුවේ නැහැ ඒ රටවල් විවුර්තන අපේ රටේ ඕන කෙනෙකුට පිටරටට යන්න ඉඩ දුන්නේ හැබැයි අපේ රටට කියන එක තමයි සීමා කරේ ඒක ක්‍රමානුකූලව කරන්න ඕනේ ඉන්නේ මොකද සංචාරකින්ද කරාන ශ්‍රී ලාංකිකයන්ටත් අපි කරන්න ඕනේ ඒකින්ද ක්‍රමානුකූලව පාලනය කරමින් තමයි කරන්නේ සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් බිහි කිරීම මහජන සේවකයන් සියලු දෙනාම සතු වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ පොල්කසෝවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් विपक्ष नायक सजित प्रेमदास महता के संकल्पयक मत क्रियात्मक वन जन सुविय व्याप्रुतिये नववन पियवर लेस रुपियल 36 लक्ष 95000ක් වටිනා අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ තොගයක් අද පොල්ගස්සෝ විට වැතර රෝහලට පරිත්‍යාග කරනු ලැබුවා සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් නිර්මාණය කිරීම මහජන සේවකින් සියලු දෙනාගේම වගකීම ඒක අපේ පරම පවිත්‍ර යුතුකම මෙතනදී බලයක් තියනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මෙතන වැදගත් වන්නේ වැඩක් කරන්න හැකියාවක් තිබෙනවද? නිර්මාණශීලී දර්ශනයක් තිබෙනවද? සේවාවක් කිරීමේ පිපාසය කෑදරකම තිබෙනවද? අන්න ඒක තමයි වැදගත්. අපි රටක් හැටියට එක පැත්තකින් වග බලා ගන්නට ඕන බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කරන්න. එතනින් අපිට සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් දී කරන්නට පුළුවන්කම ලැබෙයි. අනෙක් පැත්තේ ගිනන් වෙච්ච ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම අපේ අරමුණ වෙන්නට ඕන. අපි අදහස් කරනවා මේ රට ශක්තිමත් කිරීම රජයේ සල්ලි වලට පමණක් සීමා නොවිය යුතුයි. දේශපාලනය කරන ඇත්තන්ට හැකියාවක් තිබෙනවා නම්, දක්ෂතාවයක් තිබෙනවා නම්, සේවාවක් කරන්නට උවමනාවක් තිබෙනවා නම් ආණ්ඩු වෙනකම් බල බල ඉන්න අවශ්‍ය නැහැ සේවයක් කරන්න. අපිට පුළුවන් යම් වැඩපිළිවෙළ හරහා ඒ සේවාව ඉෂ්ට කරගන්න. සමගි ජන බලවේගය අපි ජනතාවට සුවය ලබා දෙන්න බලයක් තිබුණත් නැතත් අපි අපේ වගකීම යුතුයකම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ජන සමාජය වෙනුවෙන් අපි ඉෂ්ට කරමු සමගී ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර ඉදිරියේදී රට වෙනුවෙන් දිවර්දි තීරණ ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් अधिकारी मंडल हरिती मंडल जन बल सहोद मंत्री कंडायम නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
හැත්තටේ විවස්ථාව සම්බන්ධයෙන් අවුරුදු 40ක අධ්‍යක්ෂීම් තියෙනවනේ අපිට ජය ජයවර්ධන ජනාධිපතිතුමාට බලතල වැඩිවීම නිසා රටට වෙච්ච විනාශය ගැනත් අධ්‍යක්ෂීම් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලතල සොරා ගැනීම නිසා රටට වෙච්ච විනාශය ගැනත් අපිට අධ්‍යක්ෂීම් තියෙනවා පාර්ලිමේන්තු සැසිවාරයල සමහර ඇමතිවරුන් අපි විමසීමක් කළා මොකද්ද මේ වෙනස් කරන්න යන්නේ එයාලා දන්නේ නැහැ හැබැයි ඒකට අත උස්සල ඕකල් තමයි 18 රත් උනේ 18 හදිසි 50ක් හැටියට ගෙනලා සම්මත කරගත්තා. ඔවුන්ගේ පැවැත්ම රකවරණය වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදලා ඔවුන්ගේ ඉතිහාස ඊළඟ පරාජයෙන් පස්සේ නැවත ඇමරිකාවට පලා යන්න පුළුවන් ඒ ක්‍රමවේදේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන මේ සංශෝධනය ගේන්න හදාගන්න. දහනවන ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ තාමත්ම ගැටලු සහගත ව්‍යවස්ථා සංශෝධනයක්. මොකද මේක හදිසියෙ ගෙනාපු පෞද්ගලික දේශපාලන අවශ්‍යතාව මත ඉදිරිපත් කරපු සංශෝධනය. ජනාධිපති දුර කාලී සීමා කිරීම, ජනාධිපති වර්ණයේ ඉදිරිපත් වෙන්න පුළුවන් වාර ගණන සීමා කිරීම විශේෂයෙන් කාරණෝ දෙක අපි බලාපොරොත්තු වෙනවා ඒ දෙක පවත්වාගෙන 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය වෙච්ච දවසේ තමයි මේ රටට හෙන ගැහුවේ 19 වෙනි සංශෝධනය නොතිබුණා නම් ඒ පාස්කු ඉදිරියදා ඒ සිද්ධියවත් වෙන්නේ නැහැ ඒ නිසා 19 වෙනි සංශෝධනය එපා කියන තැනට ජනතාව පාර්ලිමේන්තුවේ වරමක් දුන්නා එතකොට ජන වරම දැන් ලැබිලා තියෙනවා එතකොට අපිට පස්සට යන්න බෑ සැෂේ පැකට් සහ මත්පැන් කාලී බෝතල් තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එයද වලස්මුළු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. මුද්‍රිත මාධ්‍යවල පරිසර අමාත්‍යාංශයෙන් ගත තීන්දුව පිටක මේ ප්‍රවෘත්ති තිබුණා. ඒකේ සැෂේ පැකට් කාලී බෝතල් අපි සැෂේ පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැරුණම පළවෙනි අදියර විදියට මේ ෂැම්පෝ වර්ග, ජෙල් වර්ග විවිධ දේවල් එනවා. ඒව තහනම් කරන්න වහාම පියවර ගන්නවා. ඒ වගේම දැන් අපි මත්පැන් කාලේ බෝතල් නතර කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒකට අපි දැන්ටමත් ඒ නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. ඒව ආපසු ගැනීමේ වැඩපිළිවෙල සකස් කරන්න කියලා. එසේ නැත්නම් ඒ තහනම් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම පොලිතින්, ප්ලාස්ටික්, නිමි භාණ්ඩ විදියට රටින් ගේනේවා නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. පළවෙනි අදියර විදියට දෙවනුව අපි ඒව වෙනුවට වෙන විකල්ප හඳුන්වා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක. මේ සියලු තීන්දුව ගන්න පරිසරය ආරක්ෂා කරගන්නත් අපේ ජනතාව ආරක්ෂා කරගන්නවා. අපි ඒවට විකල්ප ක්‍රම හඳුන්වා දීමේ වැඩපිළිලක් අලුතෙන් පත් වෙච්ච අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරනවා ඒව හඳුනලා දෙන්න. ආණ්ඩුවට 3/2 බලයක් අවශ්‍ය වන්නේ 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහම් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැනට 19 වෙනි සංශෝධනය තියෙන නිසා මේ රටේ සම්පූර්ණයෙන්ම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. තාමත් කොමිෂන් සභා ක්‍රියාත්මක වෙන නිසා නීතිය ඒකාධිපති විදිහට ආණ්ඩුවට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි අපිට දැන් සැකයක් තියෙනවා. 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න හදන්නේ වෙනත් කාරණාවක් නිසා නෙවෙයි. තනි බලය අතට අරගෙන පරිසරයත් එක්ක මේ රට විනාශ කරන්න අවශ්‍ය කරන බලය ලබා ගන්න කියන එක තමයි අපිට දැන් තේරෙන්නේ. ඒ නිසා දේශපාලනය කරපු දේශපාලනයට මුදල් වියදම් කරව කණ්ඩායමට හම්බ කරගන්න ජයවරම් කරන්න අවස්ථාව උදා වෙනවා කියලා තමයි අපි හිතන්නේ. මොකද සියලු අංශ ටික පාලනය කරන්නින් පස්සේ දේශපාලකයන් මිසක් කිසිම නිලධාරියෙකුට පාලනය වෙන්න බැරුව යනවා. මේ ආණ්ඩුව 19 වෙනි සංශෝධනය අයින් කළා. 20 වෙනි සංශෝධනය ගේනවා. තමුන්ගේ පවුල රැක ගන්න සහ තමුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මම හිතනවා අලුත් ව්‍යවස්ථාවක් මේ රට ගේන්නේ නැහැ. 3/2 ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ කාරණාව විතරයි. මේ කාරණාන් පස්සේ ඒගොල්ලෝ 3/2 අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්. විත්ව පුරවැසිභාවය පිළිබඳව විමසා බැලිය යුත්තේ රට මූලික කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ඉතින් අපි කියන්නේ මේ විත්ව පුරවැසිකමක වෙනත් බලන්න ඕනේ සහ අවුරුදු 35 සීමාවෙදීම ගැනත් බලන්න ඕනේ රට පිළිබඳ කාරණේ මුල් කරගෙන කියලා. ගෙනාපු අයගේ අරමුණ නෙවෙයි. ගෙනාපු අයගේ අරමුණ දුෂ්ටයි. අපි ඊට එරෙහිව අපි හඬ නගලා ඒ අයව අපි පරාජය කළා තියෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළා. දැන් අපි බලන්න ඕනේ රටේ අනාගතයට වඩාම සුදුසු කුමක්ද කියන එක. ඒ අනුව ගත්තම නම් අපි හිතන්නේ ඒ වයස් සීමාව අවුරුදු 35 තිබීම සුදුසුයි කියලා. මොකටද අපේ රටේ ජනාධිපති වෙන්න අවශ්‍ය ද ඊටත් වඩා ලාබාල තරුණී. මම හිතන්නේ අපේ රටේ ජනතාවට එහෙම ප්‍රතිමත් තියෙනවා කියලා. ඉතින් අවුරුදු 35 සීමාව තිබීම අපි නම් දකින්නේ කිසිම ගැටලුවක් නැති කාරණයක්. එහෙම තියෙන හැරියම වෙරයි කාටවත් අපේ රටේ පුරවැසියෙක් වෙන්න බාධාක් වෙන්නේ නැද්ද පුරවැසිකම හැබැයි ඔහු මහජන සේවයේ සඳහා ඔහුගේ කැමැත්තක් තියෙනවා නම් ඒ මහජන සේවයේ සඳහා අපි දන්නවා අපිට යම් යම් කැපකිරීම් පරිත්‍යාග කරන්න වෙනවා ඒ මහජන සේවයේ සඳහා උනන්දුවක් තියෙන පුරවැසියන් ඒ දුත් පිරවිසිභාවය අතහැරලා ඒ මහජන සේවයට යොමු වීම වඩා සුදුසුයි කියන එක තමයි අපේ මතය අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍යවරු පත් කිරීම ඉතාමත් සාර්ථක විදිහට කරලා තිනවා අපේ රටේ ආර්ථිකය ජාතික ආර්ථිකය
ජාතික නිෂ්පාදනය ශක්තිමත් කිරීම ඉලක්ක කරගෙන රාජ්‍ය අමාත්‍යවරු පත් කළ තිබෙනවා. මීට පෙර ඒ කාර්යභාරය විනිශ්චය කිරීමේ බලය තිබුණේ අමාත්‍යවරයාට. ඒක නිසාම නියෝජ්‍ය අමාත්‍යවරු හිටියේ කාර්යභාරයක් නොමැති අමතුරුන් විදිහට. මෙවර රාජ්‍ය අමාත්‍යවරුට විෂයපතය නිශ්චය කළ විල ඒ වගේම ආයතන නිශ්චිතව බාර දීලා ඉලක්ක සහගත වැඩපිළිවෙලකට යන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළා තියෙනවා. मेरठ भूमिय किसीवेकुट विकिनीमठ इडलबानु दिन बव जनता विमुक्ति पेरमुने मध्यम कारक सभिक समंत विद्यारत्न कथा पवसनवा ए बदुल्ल प्रदेश पेवती माध्य हमुगदे विशेष कैबिनेट पत्रिकावक दम्मा ऊव वेल्लस बिंतेन्नी सार्वत इदम अक्कर हेटपंदाह ब्रितान्नी बहुजातिक समागमट उक्वगावा पिंस देन्न तीन्दु करा में तीन्ने कैबिनेट पत्रिकाव ईलंगट आवा मैत्रीगे रनिलगे आन ईलंगट आपहु मे व्यापृतिम गिनावा में तीन्ने मैत्रीपाल सिरिसेना मेत्तुमा दापु कैबिनेट पत्रिकाव एतुमत मे इदम अक्कर हेटपंदाह सिंगप्पूरुवे बहुजातिक समागमक उक्वगावा संदाह देन्न तीन्दु करा ईये दवसे उसावी नियोग गिनेल्ला गोबियो 11 दिनेक निरपन्न तीन्दु करा इदम ओप्पु लक्षयक् देनवा किला आवे සෞභාග්‍ය දැක්මති කියලා අපි අහනවා මේක. අද උදේ කාටත් නොදන්න අර භූමිය ඩෝසර් කරලා එඳ අපි අනතුරු අඟවනවා මේ රටේ පාලකයන්ට මේ මහ පොළොව විකුණන්න දෙන්න බෑ. මහනුවර ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රී 8:30ට පමණ අසාමාන්‍ය ලෙස සෙලවීමට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් ගැනීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කර ඇති බවයි එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා ප්‍රකාශ කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ තලාතෝය හාරකම දිගන සහ කුණ්ඩසාලේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී 8:30 8:31 අතර කාලය තුල මෙම භූචලනයේ නිරීක්ෂණය වී තිබුණා. මහනුවර අනුරගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයකටද විශාල ශබ්දයක් සමග මෙම භූමිය සැලවීම දැනී තිබෙනවා. එකපාරම දොර තල්ලු වෙනා වගේද දැනුනේ. අහලේ හෙල්ලුණා. කියන හංගාල වගේ ගියා. විනාඩි එකහමාර දෙකක් වගේ තිබුණා. බෝම්බයක් ගහනවා වගේ සද්දයක් ආවා. ඒ පුපුරන හඬත් එක්කම ගෙවල් ඔක්කොම හෙල්ලලා මේ ජනෙල්ලේම හෙල්ලෙන්න ගත්තා. ඒ කරලා පොළොව යටි යනවා වගේ තමයි අපිට දැනුනේ සද්දේ. ලොකු මං හිතේ බ්ලාස්ට් එකක් කියලා. මොකද ගලන්නේ නෑනේ. මයිකේ සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙනවා. සම්පූර්ණ වෙලින් තියෙනද කියලා. කෙසේ වෙතත් මෙම සිදුවීම භූචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා සඳහන් කළා. මෙම සිදුවීම පිළිබඳ විශේෂ විමර්ශනයක්ද සිදු කරන බවයි ඒ මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ තියෙනවා භූකම්පන මනින මධ්‍යස්ථාන හතරක් ලංකාවේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන. එයින් එක මධ්‍යස්ථානයක් තියෙනවා නුවර පල්ලේකලේ. ඒ පල්ලේකලේ මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රී 8:30 निरीक्षण कर අපේ පරීක්ෂණ වාර්තාව අද හවස්වෙනකොට අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙන මූලික වාර්තාව ඊට පස්සේ අපි හිතුවේ මේ සම්බන්ධව ඉදිරියේදී මේ වගේ කටයුත්තක් ඇති වුනාම කරන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකත් එක්කත් අපි හිතුවේ සාකච්ඡාවක් ලෑස්ති කරගෙන තියෙනවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණය කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙක් තුවාල ලබා තිබෙනවා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේදී මාතර සිට පොළොන්නරුව දක්වා දහවණේ වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා දහවණේ වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරින් පෞද්ගලික බස් රථයේ රියදුරා ඇතුළු බස් රථ දෙකෙහිම ගමන්ගත් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර අධික වේගයෙන් පැමිණි මෝටර රථයක් මහනුවර අස්ගිරි මහ විහාරයේ පිවිසුම් වහල්කඩ ආරක්ෂිත ගේට්ටුවටද දැඩි අලබහනි සිදු කරමින් විහාර පරිශ්‍රයට පිවිසීම හේතුවෙන් අස්ගිරි මහ විහාරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සෙබලෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ අදාළ හමුදා සෙබලා මහනුවර ජාතික රෝහල වෙත තුලත් කර ඇති අතර අනතුර සිදු කළ රියදුරු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙතර හික්කඩුව වැරල්ලන ප්‍රදේශයේදී ඉන්ධන පෙරවුම්හලක් ඉදිරිපිට බස් රථයකට නැගීමට සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් සිදු කළ පහර දීමක් හේතුවෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා ඒ අසල පැමිණි බස් රථයේ පිටුපස රෝදයට හසු වී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මෙම පහර දීමට හේතු වී ඇති බවයි මිටියාගොඩ පොලිසිය සඳහන් කළේ. දැන් බ්‍රටකට අපුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබෙනවා. එය අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කළ දැනුම් දීමකින් පසුයි. ඒ අනුව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පත් කර තිබෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු පුවත්පත් කතුවරයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වන රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. කලක සිට පවත්වාගෙන යනු ලැබූ නීති විරෝධී හොර හරක් ජාවාරමක් සහ නීති විරෝධී මාංශ අලෙවි කරන ලද ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. උතුරු කොළඹ පොලිස් කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරී අනුරාධ මහින්දසිරි මහතා සමග පොලිස් නිලධාරීන් රැසක් මෙම වැටලීම සඳහා එක්ව සිටියා. මහියංගන වේවත්ත මොරකෙටිය ගම්මානයේ අයෙක් විසින් ලක්ෂ 6කට ගජමුතු විකිණීමට තැත් කිරීමේදී අත්රංගුටි ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතෘරෝය නිලධාරීන් සහ දඹාන මාතෘරෝය ගල්කඩ පිවිසුමේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අම්බලුවාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ඔහු රැකියාව නිම වී නිවසට යමින් සිටින අවස්ථාවේදී ඔහු ගමන් කරමින් සිටි ජතුරුපැදිය නවතා ඔහුට පහර දීමට තැත් කර තිබෙනවා. පසුව එම පුද්ගලයා ජතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර පහර දීමට පැමිණි පුද්ගලයින් එම පුද්ගලයාගේ ජතුරුපැදියට ගිනි තබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්නේ ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.